සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රතිසමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආරියසිංහ. මම දිනෝෂි තීරසිංහ. ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ග්‍රාමීය ආර්ථිකය නසන මතට එරෙහි ජනපතිගේ වැඩපිළිවෙල. චක්‍රලේඛයක් අලුතෙන් නිකුත් කරනවා ලංකාවේ සෑම ප්‍රදේශයකම. කසිප්පු දෙමුණොත් ඕනෑම ප්‍රදේශයක ඒ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සම්පූර්ණයෙන් ඒ වගකීම් භාර ගන්නවා. අසත්‍ය ප්‍රචාරවලට රජයේ ගමන වෙනස් කළ නොහැකි. අගමැති අවධාරණය කරයි. මදුෂ් ඩුබායි අධිකරණයට තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වැඩ වරදී. මුහුදේ කාලගුණය රළුවන බවට රතු නිවේදන. නව ෂරිෆ්ට රටින් බැහැරවීමට වැට. ග්‍රාමීය ආර්ථිකය විනාශ කරන නීති විරෝධී මත්පැන්ද තුරන් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහනේ තවත් අධිර ක්‍රියාවට නැංවීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. එම අධිර යටතේ පොළොන්නරුව ජනතාව වෙනුවෙන් ලබා දුන් ප්‍රතිලාභවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 12 මාර ඉක්මවනවා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී ජනතාවට ආධාර ලබා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7කට අයත් අඩු ආදායම් ලැබී පවුල් 6089ක් වෙනුවෙනුයි මෙම ආධාර පිරිනැමුණේ. ජංගම අලෙවි කුටි 20ක් බෙදා දීමද මෙහිදී සිදු කෙරුණා. නිවාස ආධාර ලෙස 4263 දෙනෙකු සඳහා චෙක්පත් ලබා දීම සිදු කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. පොළොඳු සිවිලිකල නිවෙස්සිමියන් සඳහා සිවිල් තහඩු ප්‍රදානය සහ නව නිවාස 53ක් ජනතා අයිතියටපත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. ප්‍රතිම ප්‍රබලතම අභියෝගය මොකක්ද රටක් විදියට? දුගී භාවය. මේ රටේ ප්‍රධාන වශයෙන්ම ඉතාම දෛනිකව 3 වේල කන්න බෑයි කියන 120ක් විතර ඉන්නෝ. ඒ හැරෙන්න ගත් විට රටේ ජනගහණයෙන් 140ක් 50ක් ආසන්නෙන් දුප්පත්කම තිබෙනවා. මේ දුප්පත්කම ඇති උනේයි දුප්පත්කම වැඩි වෙන්නේ. අරක්කු සහ සිගරට් වලට රුපියල් කෝටි 200කට වඩා වැය කරනවා මාසෙකට පොළොන්නරුව දිස්ත්‍රික්කේ. එහෙම හැම දිස්ත්‍රික්කෙම අපි ගණන් හදලා අපි ගාව වාර්තා තියෙනවා. එහෙමනම් දුප්පත්කමට ප්‍රධානම කාරණේ තමයි අරක්කු සිගරට් මත්ද්‍රව්‍ය. කසිප්පු, වියදම වගේම ලෙඩ වෙනවා. ඊට පස්සේ ඒවට බේත් ගන්නවා. ඒකට වැඩ කිරීමේ කාර්යක්ෂමතාවය නැතුව යනවා. දැන් පොලිසිය මගේ බාරේ තියෙන්නේ මම ලබන සතියේ ඉඳන් චක්‍රලේඛයක් අලුතෙන් නිකුත් කරනවා ලංකාවේ සෑම ප්‍රදේශයකම. කසිප්පු දෙමුණොත් ඕනෑම ප්‍රදේශයක ඒ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සම්පූර්ණයෙන් ඒ වගකීම් භාර ගන්න ඕනේ. ඒ නිසා කසිප්පුත් සහ මුලින් රටෙන් නැති කරන්න පුළුල් යෝධ ව්‍යාපාරයක් මම ආරම්භ කරනවා. අනික් අර මහා විෂමද්‍රව්‍ය විතරක් නෙවෙයි. මහින්ද අමරවීර, ලසන්ත අලිගිවන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. බංකොලොත් දේශපාල නජීන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම අසත්‍ය ප්‍රචාරවලට රජයේ ගමන වෙනස් කළ නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිකළ නව ගොඩනැගිල්ල මහල් 4කින් යුක්තයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් 1,748ක්. ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් සියලු පහසුකම් වලින් යුක්තව නව ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව හි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. දැන් සමහරු කියනවා මේ ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවලු. සමහරු කියනවා මේකෙන් බුද්ධ ආගම නැති වෙනවා කියලා. ඔක බලනකොට හිතන්නේ අර කාලිංග මාර්ග ඇවිල්ලා විහාර විහාර ඔක්කොම විනාශ කරපු විදිහට බුද්ධ ආගම නැති වෙන්න යනවා කියලා. ඔය තමයි කියන කතා. ඒක බංකොලොත් දේශපාලනයක්. මොකද අලුත් ව්‍යවස්ථාවකුත් නැහැ. අලුත් ව්‍යවස්ථා කෙටුම් පතකුත් නැහැ. ව්‍යවස්ථාවක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්, කාලිංග මාර්ග දෙන්නේ කවුද එන්නේ කියලා අපිට එතනදී කතා කරන්න පුළුවන්. මේ සමහර කතා කරන්නේ කාලිංග මාර්ග කියන්නේ කවුද කියලා දන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඒකත් අධිවේග මාර්ගයක් කියලා. කොමිසමක් ගන්න පුළුවන්ද බලනවා. හැම එක්කෙනාම පිළි අරගෙන තියෙනවා බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දිය යුතුයි කියලා. ඒ කියන්නේ කිසිම වාදයක් නැහැ.
වෙනත් ආගම් වලට ඇදහිීමේ සම්පූර්ණ අයිතිය ලැබලා දෙන එක වෙන වගන්තියක් තියෙන එක ශක්තිමත් කරන ගැන විතරයි කතා කරන්නේ. දැන් හැම එක්කෙනාම එකඟයි ඒකීය රාජ්‍යයකට. අවුරුදු 70කට ගන්න බැරි වුණ එකක්. ඒකීය රාජ්‍ය පිළිගන්නවා. ඒත් ඒකීය රාජ්‍යයට හානි නොවන විදිහට අපිට තව වැඩිපුර බලය බෙදලා දෙන්න ඒ කියන්නේ සමහර විෂයන් වැඩි කරන්න කියලා. ඉතින් ඒ ගැන සාකච්ඡා කරගෙන යන්නේ. මේ රට බෙදෙනවා මේ කරන කෑලි වලට කැඩෙනවා අපෝ එකතු කරන්න බෑ. බුද්ධ ආගම නැති වෙනවා. ඒකෙන් බුද්ධ ආගම ඉවරයි. ඒකක්වත් නෙමෙයි. මූලික ප්‍රශ්නේ දේශපාලන පක්ෂ අතර තියෙන කරන්න ඕනේ. මොකද්ද ඡන්ද ක්‍රමය? ඒක මොකද ඒ පැත්ත බැලුවම හැම පක්ෂෙම පැවැත්ම තියෙන ඡන්ද ක්‍රමයේ උඩ. අනේ ඡන්ද ක්‍රමයේ අපි දැන් විසඳන එක තමයි හරන්ත තියෙන්නේ. ඒ ප්‍රශ්නේ විසඳනකම් කොහොමවත් කෙටුම්පතක්වත් මොකක්වත් ගේන්න බැරි නිසා. වජිර අබේවර්ධන ගායන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ද විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. දුබයිහිදී අත්අඩංගුවට පාතාලනායක මාකදුරේ මදුෂ් ඇතුළු අපරාධකාරී සමාජිකයන් පිරිසක් අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කරන බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර මද්‍රව්‍ය ජාවාරමෙන් නිරත තවත් අපරාධකාරී සමාජිකයන් පිරිසක්ද අත්අඩංගුවට ගැනීමට මෙරට පොලිසිය සමත්ව තිබෙනවා. පාතාල නායකයෙකු වන මාකඳුරේ මදුෂ් ඇතුළු අපරාධකල්ලි සමාජිකයන් සහ කලා ශ්‍රේෂ්ඨයට සම්බන්ධ පිරිසක් පසුගියදා ඩුබාහි තරුපන්තියේ හෝටලයකදී සාදයක් පවත්වා තිබුණා. එහිදී මද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිත කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 25 දෙනෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව සිදුකරන ලද රුධිර සාම්පල පරීක්ෂාවක් මගින් මදුෂ් ඇතුළු පිරිසක් කොකේන් මද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී තිබෙනවා. විෂ මද්‍රව්‍ය ශරීරගත නොවූ බවට තහවුරු වූ පුද්ගලයන් නිදහස් කිරීමටද එරට පොලිසිය කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවේ රඳවා සිටින අනෙක් පිරිස මද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිත කිරීමේ චෝදනාව මත ඩුබායි අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ශානක මදුසංක හෙවත් ඕලුමරා නැමැති අපරාධකල්ලි සමාජිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී 8:45ට පමණ වෙන්නප්පුව පොලිස් වසමට අයත් කිරිමැටියාවත්ත ලුණුවිල ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවටගත් පුද්ගලයා ශානක මදුසංක හෙවත් ඕලුමරා යන අන්වර්ථ නාමින් හඳුන්වන අතර හෙරොයින් ලබා ගැනීම සඳහා සැකකරුගේ නිවසට පැමිණි තවත් පුද්ගලයින් 11 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් අද දිනේදී මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මට්ටක්කොළිය ප්‍රදේශයේදී අන්දරවත්තේ චාමර නැමැති අපරාධකල්ලි සමාජිකයාද අත්අඩංගුවට ගැනීමට විශේෂකාර්ය බලකාය සමත් වුණා. අත්අඩංගුවටගත් අවස්ථාවේදී සැකකරු සතුව තිබී ජීවත් බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 5ක ප්‍රමාණයක් තිබූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින දෙමඩකොඩ ශමින්ද නැමැත්තාගේ සහ මාකඳුරේ මදුෂ් යන අපරාධකල්ලි සමාජිකයන්ගේ සමීප හිතවතෙකු ලෙසද හඳුනාගෙන තිබෙනවා. මාකඳුරේ මදුෂ් සමග සබඳතා පැවැත් වූ තවත් දෙදෙනෙකු සූර්යව ප්‍රදේශයේදී තංගල්ල කොට්ටාස අපරාධ විභාෂණ ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිආරච්චිගේ අසීල එරංග හෙවත් හේෂා සහ මැදවත්තේ නාලක නැමැති දෙදෙනෙකුයි. මේ පිළිබඳ තොරතුරු ගෙන එන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. අද උදෑසන තංගල්ල කොට්ටාස භාර පොලිස් අධිකාරී වෙත ලැබුණු තොරතුරක් මත සැකකරුවන් දෙදෙනෙක්ව තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වයස අවුරුදු 23ක් වූ හෙට්ටිආරච්චිගේ අසීල එරංග නොහොත් ගෙසා නැමැති පුද්ගලයායි. මොහුව සූර්යවැව හම්බන්තොට මාර්ගයේ නබදගස්සව පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහුව අද උදෑසන අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහුගේ බාරයේ තිබුණු ගමන් මල්ලක සංගවා තිබුණු T56 ගිනි අවියක් හා එම සජීව පතුරම් 20ක් සහිත මැගසින් එකක්ද, ඒ වගේම මොහුගේ සන්තකයේ තිබුණු හෙරොයින් ග්‍රෑම් එකක් සහ මිලිග්‍රෑම් 190ක ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මාකඳුරේ මදුෂ් නැමැති සහ රොතුඹ අමිල නැමැති සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ සමීපතමයෙක් බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු භාරයේ තිබුණු T56 අවිය රොතුඹ අමිල නැමැති සැකකරු විසින් මොහුට ලබා දී ඇති බවටත් විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගන්නා ලද
අනෙක් සැකකරුව අද උදෑසන සූර්යව බස්නවතුම්පලයේදී අත්අඩංගුවට ගෙන තිබෙන ඔහු වයස අවුරුදු 37ක් වූ යක්දෙහිගේ නාලක සුසන්ත කුමාර නැමැති සැකකරු. මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 480ක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම මොහුට එරෙහිව මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 3ක්ද නිකුත් කර තිබෙන බවට වාර්තා වෙනවා. මොවුන් දෙදෙනාව හෙට හම්බන්තොට ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව දිවිනේ ස්ථාන කිහිපයකදී මැති ඇමතිවරුන් අදහස් දැක්ුවා. මේ මත්දරුවය ප්‍රශ්නේදී දැනට තියෙන ආරංචි වල හැටියට යම් දේශපාලඥයන්ගේ සහයෝගය මේකට ලැබිලා තියෙනවා. මීට කලින් මේවා මර්ධනය කරන්න තිබුණා. නමුත් එහෙම මර්ධනය වුණේ නැහැ. ඒක දැන් කොහොම ෆෝම් වෙලා ඉන්නවා. මේක අපි තමයි කරේ, අපි තමයි කියලා ජනාධිපතිතුමා කියනවා වගේ එක එක නා උපයන්න දීමේ තරගයක් දැන් තියෙනවා. චම්පි කරනවක මහත්යට වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කියන ගෙදර ඇතුලේ කාමරයක් කුලියට අරන් ඒක ඇතුලට ගිහිල්ලා දැන් ගෙදර අයිතිකාරය වෙන්න හදනවා. ගෙදර අයිතිකාරය වෙන්න කොළපාට ඇඳුම අඳගෙන රඟ දක්වනකොට එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරිකව මේ කාමරය ඇතුලේ හිටපු മന്ത്രിවරු ඒකට විරුද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා මේ පසුපෙළ മന്ത്രിවරුන්ට මෙන්ඩිස් ස්පෙෂල් කියලා නාමකරණය කරන තත්වයකට චම්පි කරනවක අමාත්‍යවරය ඇද වැටලා තියෙනවා. දැන් ඕකෙන් වෙන්නේ අර කාමරයේ කුලියට අරන් ඉන්න එකත් නැති වෙන තත්වයකට වැටෙන්නේ. ලිෆ්ට් එකේ ඉරුණාට පස්සේ ප්‍රාණ බය තියෙන. හැබැයි අර අයින්සක රාජ්‍ය නිලධාරියාට දානකොට ඒක මතක නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ දේශපාලනයේ තරමත් ඔවුන්ගේ පෞෂ්‍යත්වයේ පිළිබඳවත් මේ රටේ ජනතාව හොඳට තේරුම් ගන්න. ඔය ලිෆ්ට් එක කැඩුවේ ඒගොල්ලෝ. අනුන්ට කපු වලේ තමන් වැටුණා. අවසනාවන්තකමරදී එක්සත් ජාතික පක්ෂයේ අපේ මන්ත්‍රීවරුත් එක්ක රිංගලා. අපිට අවශ්‍ය නම් ජනාධිපතිවරණේ අපි ඉස්සෙල්ලා ජනාධිපතිවරණේ. අපිට අවශ්‍ය නම් පළාත් සභා මැතිවරණේ අපි ඉස්සරහට යන්නේ ඒකයි. අපිට ඕන නම් පාර්ලිමේන්තු මැතිවරණේ අපිට පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. අපිට මේ අපේක්ෂකයෝ තෝරගන්න එච්චර අමාරුවක් නැහැ. ජනාධිපතිවරණේ නම් කරන ගමන්ම අපි ඊට පස්සේ ඉඳ පැය 24ක් ඇතුළත අපිට අපේක්ෂකයෝ නම් කරන්න පුළුවන්. හැබැයි ඔය ඒකාබද්ධ විපක්ෂයයට මේ පෞල් පරම්පරාව ආරක්ෂා කරන්න තමයි මේ ජනාධිපති අපේක්ෂකයා දෙන්නේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා උපජනාධිපති වෙන්කయ్యා නායිදු මහතා මුණ ගැසුණා. ඉන්දියාද හින්දු පුවත්පත් ජාලය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකට රාජපක්ෂ මහතා සහභාගී වූ අවස්ථාවේදී ඉන්දියා උපජනාධිපතිවරයා මුණ ගැසුණේ. ඉන්දියා උපජනාධිපති වෙන්කయ్యා නායිදු මහතා සමුළුවේ දෙවන දිනේ ප්‍රධාන දේශනය පැවැත්වුවා. දේශනෙන් පසු විපක්ෂ නායකවරයා සහ ඉන්දියා උපජනාධිපතිවරයා අතර සුහද අදහස් හුවමාරුවක්ද සිදු කෙරුණා. මෙම සමුළුවට මහාචාර්ය ජී.එල්. පීරිස් ජනමහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් එක්ව සිටිනවා. යාපනයේ සිට මාතර දක්වා දහවනය කරන සතියන්ත විශේෂ දුම්රිය තමුත්තේගම ඉකිරිවැය ප්‍රදේශයේදී පිළිපැනීමට ලක් වුණා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහනක් විශේෂාංගයෙන්. උදෑසන 7:20ට යාපනයෙන් පිටත් වූ දුම්රියයි තමුත්තේගම ප්‍රදේශයේදී පිළිපැනීමට ලක් වුණේ. දුම්රිය මාර්ගයේ කිලෝමීටර 2කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු ඇති අතර එය යථාතත්වයට පත් කිරීම සිදු කරමින් පවතිනවා. පිළිපැනීම හේතුවෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැති බවයි වාර්තා වුණේ. මිනුවන්ගොඩ සිට හැටන් දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු තුවාල ලැබුවා. අධික වේගයෙන් ධාවනය කළ වෑන් රථේ දකුණු පස රෝදයේ ගැලවී යාමෙන් අනතුර සිදු වී තිබෙනවා. එම අවස්ථාවේදී වෑන් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිටි බවද පොලිසිය සඳහන් කරනවා. නැවතත් ප්‍රවෘත්ති. පාසලක් විවෘත වෙද්දී සිරගෙවල් වැසෙන බවට ජනවහරේ කියවණක් තියෙනවා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙරට අඩු පහසුකම් සහිත පාසල් ටික ගොඩනැගෙන හැටි දැක්කම අපේ රටේ හෙට දවස ගැන ධනාත්මක බලාපොරොත්තුවක් සිතට දැනෙනවා. මේ උතුරු පළාතේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ආරම්භ වුණේ 2016 වසරේ. දිවයින පුරා පාසල් 9064ක් මේ තුලින් සංවර්ධනය කෙරෙනවා. ඊට උතුරු පළාතේ පාසල් 892ක් ඇතුළත්. එම පාසල්වල සිදු කෙරෙන සංවර්ධන කටයුතු බොහෝමයක් මේ වන විටත් අවසන්. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මන්නාරම යන දිස්ත්‍රික්කවල ඉතා අඩු පහසුකම් පාසල් බොහෝමයක් මේ වන විටත් සංවර්ධනය කර අවසන්.
පාසල් ගොඩනැගිලි 67ක් උතුරු පළාතේ ඉදිකර අවසන් කර තිබෙනවා. තාක්ෂණ විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, පුස්තකාලය වගේම පාසල් ක්‍රීඩාංගණත් ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කෙරෙනවා. ගස්පැල්ලයට ඉගෙන ගත්තා වගේම ඉගෙන වූ ඔවුන්ට මෙම ව්‍යාපෘතියෙන් උතුරු පළාතේ සිදුවන අධ්‍යාපන වෙනස දැනුණු ආකාරයයි මේ. එමද පාඩසාලයේ පන්බු අරිවු මැට්ටම් බැලිමික මානවර්களை உருவாக்க வேண்டும் என்ற நோக்கில் ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය අපේ ජීවිත වෙනස් කළා. ඇත්තටම මේකට අපේ පාසල තෝරා ගැනීම ගැන අපි සතුටු වෙනවා. අපිට ඉගෙන ගන්න පරිසරය හැදුනේ මේ ව්‍යාපෘතියෙන් පාසල සංවර්ධනය කරපු නිසා. நகரப்புற பாடசாலைகளுக்கு சமாந்தரமாக கிராமப்புற பாடசாலைகளை கொண்டு வர வேண்டும். மென ரஜயன்ட வடா மே ரஜே உதுரே அத்யாபனே கன அவதானி யமு கர்ல தியனோ. நகரே பாசல்ட சமானோ அபே தருவன்ட தன் பாசுகன் லபிலா. ஏ மே வியாப்ருதிய நிசா. தற்போது இந்த அண்மைய பாடசாலை சிறந்த பாடசாலை சேர்த்திட்டத்தின் கீழ் அப்பே பாசல்ட திமால் குடனகில்லத் மே வியாப்ருதியன் லபுனா. தவத் குடக் வெட வேனோ. மே வியாப்ருதி ரட்டே ஹெட்ட தவசகன ஹிதுவா கிளை மட்ட ஹிதென்னே. எமது மாவட்டமானது யுத்தத்தால் மிகவும் மோசமாக பாதிக்கப்பட்ட ஒரு மாவட்டமாகும். மே டிஸ்ட்ரிக்ட்கே அபி யுத்தேன் ஹொந்தட்டம பெட்டகேவா. அபிட கிசும் பாசுகமக் திபுனே நே. அபி பாசல ஹதன பட்டன் கத்தே லங்கவ பாசல ஹொந்தவ பாசல வியாபிருதிய மகி. ஏ துன்னு பாசுகம் துக்கிந்துப அபிட லொகு ஹய்யா. பாடசாலை அதிசிறந்த பாடசாலை என்ற திட்டத்தின் கீழ் அப்பே பாசல சீக்கிரம் தீவுனுவட பத்துனா. பாசுகம் வெடியுனாம இகின கண்ண உணந்துவ வெடியுனா. டெம் புழுவன் அப்பட்ட நகரே பாசல் எக்க தரங்க கரண்ண. இட் இஸ் க்ரோயிங் டே பை டே ஸ்டெப் பை ஸ்டெப். அப்பே பாசல தவசின் தவச அடியன் அடிய இதிரேட் யனவா. அப்பே தருவோ கஸ்யட்ட இகின கத்தே. 2016 தி தமை மே தியன சங்வர்தனே அப்பே பாசலே பட்டன் கத்தே. அப்பே தருவோ தென் நிதஹசே அத்யாபன கட்டியுது கரகன யனவா. தனமல்வில் நகரே அத பெருவரோயே சிது வெடிதபீமகின் புத்களேக்கு ஜீவதக்ஷேட பத்துனா. අද පෙරවරු 11:20 පමණ යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් 4 දෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. එෙහිදී ඒ අසල සිටි තවත් පුද්ගලයෙකුටද වෙඩි වැදී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. තුවාලකරුවන් දෙදෙනා තනමාල්විල රෝහලට ඇතුළත් කෙරුණා. වයස අවුරුදු 42ක පමණ පුද්ගලයායි මිය ගොස් ඇත්තේ. අනෙක් තුවාලකරු වයස අවුරුදු 22ක පුද්ගලයෙකු බව තනමාල්විල පොලිසිය පවසනවා. ඔහුගේ තත්ත්වයද බරපතල බැවින් හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. සැකකරුවන් මෙතෙක් අත්තරංගුඩගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තනමල්විල පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මඩකලපුව එරාවෝල් මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරුණා. එම ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 234ක්. එරාවෝල් මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සඳහා චීන රජයේ මූල්‍යාධාර ලබා දෙනවා. සංවර්ධන කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් මේ අර්ථයේ ඉදි කෙරෙනවා. නවීන තාක්ෂණික පහසුකම් වලින් යුතුව සියලු පහසුකම් එහි පිහිටුවීම සැලසුමයි. රෝගීන්ගේ නේවාසික පහසුකම්, ලේ බැංකු, පරීක්ෂණ කටයුතු, ශල්‍යගාර ඇතුළු පහසුකම්ද මෙම ව්‍යාපෘති අර්ථයේ රෝහල වෙත ලබා දෙනවා. ෆයිසල් කාසීම්, අලි සහිරි මවුලානා යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙම අවස්ථාවට එක් වුණා. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ සඳුනි සමරසේකර. ස්තුතියි. තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු එඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දන්වා සිටිනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී එනම් පෙබරවාරි මස 11 දින සිට පෙබරවාරි මස 13 දින දක්වා දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනේ. දිවයින හරහා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර් 50ත් 60ක් දක්වා වැඩි වන්නට පුළුවන්.
නැගෙනහිර මධ්‍යම සහ ඌයන පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැසිවාර කිහිපයක්ම බලාපොරොත්තු වන්නට පුළුවන්. දෙවන අවද මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මන්නාරම සිට පුත්තලම කොළඹ හරහා බලපිටිය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හම්බන්තොට හරහා මාතර දක්වා වන වෙරළට ඔපෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැය කිලෝමීටර් 70 දක්වා වැඩි විය හැකි අතර මේ පිළිබඳ දීවර හා නාවික ප්‍රශාව අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ. සෙසු මුහුදු ප්‍රදේශවල සුළං හමනවා ඊසාන දිශාවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35-45 අතරක් ගයක් ගන්නවා. දැන් අපේ අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑවතිය හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. පෙබරවාරි 4 වෙනිදා 71 වන ජාතික දින සමරම උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අභිවාදනවත් අයමින් කොළඹ ගාලුමෝදර පිටියේදී පැවැත්වුණා. සුබ උදෑසනක් වේවා ජනාධිපතිතුමනි. 71 වන ජාතික දින සමරම උළෙල පාලියේ ත්‍රිවිධ හමුදා සම්මාන මුරිය සියල්ල සම්පූර්ණයි නිවැරදි. ජනාධිපති සම්මාන උත්තම ජයරා. නෛතික නිදහසින් වසර 71කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා යන තේමාව යටතේ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් මධ්‍යස්ථානයේදී පැවැත්වුණු ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපතිතුමා මෙදින පස්වරුවේ එක්ුණා. පෙබරවාරි 5 වෙනිදා 71 වන ජාතික දින සමරම උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට දිවෙනට පැමිණි මාලදිවයින් ජනාධිපති එබ්‍රහම් මොහොමඩ් මහතා සහ ජනාධිපතිතුමා අතර නිල හමුව මෙදින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. පෙබරවාරි 8 වෙනිදා තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ග උපදේශන ජාතික වැඩසටහනේ පළමු මධ්‍යස්ථානය පොළොන්නරුවේදී විවෘත කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පෙබරවාරි 9 වෙනිදා මෛත්‍රී පාලනයක් තිරසර යුගයක් සංකල්ප යටතේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීමේ අරමුණු පෙරදරි කර ගනිමින් දිවයිනපුරා රාජ්‍ය සේවක නිල නිවාස ඉදිකිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුවේ ඉදිකෙරෙන රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණයේ පළමු අදියර ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ බෙදා දීමක්ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව නවනගරයේ වාරිමාර්ග ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ සංවිධානය කෙරුණු පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුව පොළොන්නරුව නවනගරයේදී පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ මත්කුඩු ජාවාරම අපරාධ මර්ධනය පාතාල මර්ධනයට එහි ප්‍රතිඵල ඔබ මාධ්‍ය තුළ දකිනවා. ඔබ මාධ්‍ය තුළ දකිනවා. මම පොලිසියට ගරු සම්මාන දුන්න පදක්කම් වීර පදක්කම් සම්මාන දුන්න පළවෙනි වතාවට ජනාධිපති සම්මාන. මීට කලින් කවදාවත් එහෙම වෙලා නැහැ. මත්ද්‍රව්‍ය මර්ධනයට ජීවිත පරිත්‍යාග කරන ජීවිත නැති වූ පවුල්වල අයට
ඒ පදක්කම් පිරිනමුවා පළවෙනි වතාවට. මටම කනගාටුයි පහුගිය අවුරුදු 25ක් 30ක් පොලිසිය බාරව හිටපු හැම ආණ්ඩුවකම ඇමතිවරු මොනවද කළේ කියලා. පොලිසිය පොලිසියක් විදියට හදන්න ඒ කවුරුත් වැඩ කළා නැහැ. මම පොලිසිය පොලිස් කරන්න පටන් අරන් තියෙනවා. පොලිසිය ශක්තිමත් කරනවා. පොලිසිය ශක්තිමත් කරන්නේ ඇයි? නීතිය සාමය සදාචාරය වංචාවෙන් දූෂණයෙන් තොර සමාජයක් සඳහා. යුගයක සිහිනස බෑ කළ නායකයා ඔබයි. පිවිතුරු රටක සුපිරිසිදු රාජ්‍ය පාලනයක ජනතා පැතුම ඔබයි. ජනපති මෙහෙවරක සත් දින මතකය.